කලමනා කරණය ගැන සාකච්ඡා කරනකොට එහි විකාශය පිළිබඳව දීර්ඝ විස්තරයක් කරන්න සිද්ධ වෙනවා. පීටර් ඩ්‍රක, හෙන්රි ෆයෝල්, මැක්ස් වෙබර් යන කලමනා කරන විශේෂඥයින් යම් යම් කාලවකවානුවලදී කලමනා කරණය යම් කිසි ක්‍රියාදාමයන් එක්ස් කරලා කොටස් වලට බෙදලා වෙන් කරා. නමුත් මම මේ සාකච්ඡා මාලාව පවත්වන්නේ යම් කිසි විභාගයකට යම් සිවිසින ප්‍රදේශයකට පිළිතුරු ලැබීම සම්බන්ධ නොවන නිසා දැනට ප්‍රායෝගික භාවිතා කරන ආකාර පිළිබඳව තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එක් එක් විශ්වවිද්‍යාල හෝ වෙනත් අධ්‍යාපන ආයතනවල සිවිසින ප්‍රදේශවල මේ විකාශයන් පිළිබඳව සම්යම් කරුණු කාරණා අහනකොට ඒ පිළිබඳව ඔබට විස්තර එම ආයතනයේ තියෙන අපිටපත් හෝ ඒ දිවලින් බලා ගන්න පුළුවන්. මම මේ සඳහා මෙතනදී කාර්ය වැයෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මුල් කාලවලදී කළමනාකරණය ප්‍රධාන කොටස් පහකට වගේ බෙදලා වෙන් කරලා තිබුණා. ප්ලෑනින්, ඕර්ගනයිසින්, කෝඩිනේටින්, කන්ට්‍රෝලින්, ස්ටාෆින් කියන ආකාරවලට කොටස් පහකට පමණ බෙදලා වෙන් කරලා තිබුණා. ප්ලෑනින්, ඕර්ගනයිසින්, ස්ටාෆින්, ලීඩින්, කන්ට්‍රෝලින් මේ විදිහට. නමුත් වත්මන් කළමනාකරණය සාකච්ඡා කරන අවස්ථාවේදී බොහොම වෙලාවෙදී කොටස් හතරක් සම්බන්ධව තමයි සාකච්ඡා කරන්නේ. ප්ලෑනින්, ඕර්ගනයිසින්, ලීඩින්, කන්ට්‍රෝලින් මේ විදිහට කොටස් හතරක් සම්බන්ධව තමයි සාකච්ඡා කරන්නේ. විවිධ ආයතනවල විශ්ව නිර්දේශයන් වෙනස් වෙන නිසා මේ විශ්ව නිර්දේශයට අනුව පිළිතුරු වීමට ශිෂ්‍යයන් උදානම් වෙන්න ඕන. බොහොම වෙලාවට යම් කිසි ආයතනවල රාජකාරී කිරීමේදී මම සාකච්ඡා කරන ආකාරයට මේ කරුණු හතර තේරුම් ගැනීම වඩා ඵලදායි වෙයි කියලා මම හිතනවා. කල්පනාකරුවා විසින් යම්කිසි සේවකයින් හැසිරිය යුතු ආකාරය, සම්පත් බෙදාවෙන් කළ යුතු ආකාරය, වැඩ ගැනීම පිළිබඳව ප්‍රමිති වලට ගැලපෙන ආකාරයට මේ කටයුතු කිරීම මේ සාකච්ඡාවලදී විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. මුල්ම කාලයේදී මේ කල්පනාකරන වචනය බිහි වෙන ප්‍රධානම හේතු වුණේ පතල් කර්මාන්තයේ සම්බන්ධව සුපරීක්ෂකවරුන්ට තමට පවර්ලා තියෙන සේවකයන්ගේ වැඩ ගැනීම සම්බන්ධව ඇති වුණ ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කරන්නට ගිහිල්ලා සුපරීක්ෂකවරුන්ට සිද්ධ වුණා තමන්ට පැවරුණු සේවකයන් ප්‍රමාණය තමන්ට කළ හැකි ප්‍රමාණයකට වඩා වැඩි වෙනවාද කියන පිළිබඳව ඊට වඩා ඉහළ නිලධාරියන් සමඟ සාකච්ඡා කරන්නට, ඒ වගේම සේවකයකින් දිනකට ගත යුතු වැඩ ප්‍රමාණය, ඒ වගේම සේවකයින්ට සම්පත් බෙදාවෙන් කළ යුතු ආකාරය පිළිබඳව ඇතුළු විවිධ ප්‍රශ්න සාකච්ඡා කිරීම සම්බන්ධව ආයතනයේ ප්‍රධාන නිලධාරියන් සමඟ සාකච්ඡාවලදී තමයි මේ කළමනාකරණය පිළිබඳව වචනය ඇති වෙලා, ඒ අනුව සම්පත් බෙදාවෙන් කිරීම, පුද්ගලයින්ට කාර්ය පැවරීම අවශ්‍ය ප්‍රමිති සම්බන්ධව සාකච්ඡා කිරීම කරනු ඇත. මුල් කාලවකවානුවලදී සේවකයින් යම්කිසි කටයුතුට අනුයුක්ත කරලා දිගටම වැඩ කිරීම රෑ දවල් වෙහෙස වෙලා විවේකයක් නැතුව වැඩ කිරීම නිසා බොහෝ දෙනෙක් අසනීප තත්ත්වයට පත් වුණා. ඒ වගේම උන්ගේ කාය ශක්තිය පිරිහුණා. මේ නිසාම සේවකයෙක් දිනකට කළ යුතු වැඩ පැය ගණන පිළිබඳ තීරණ ගැනීමට කලමනාකරණය සිද්ධ වුණා. පසු කාලීනව තමයි මේ දිනකට කළ යුතු වැඩ පැය ගණන 8කට සීමා වුණේ. අපි මුලින් බලමු මේ ප්ලෑනින් සැලසුම් කිරීම, එහෙම නැත්නම් ඩිසිෂන් මේකිනුත් මේකටම අයිති වෙනවා. සැලසුම් කිරීම සහ තීරණ ගැනීම, ප්ලෑනින් ඇන් ඩිසිෂන් මේකින් අනාගතයේදී සිද්ධ වෙන්න පුළුවන් සිදුවීම් පිළිබඳ ප්‍රවණතාව පිළිබඳ පුරෝකථනය කිරීම, ඒ වගේම වැඩ කරන තත්ත්වයන් ගුණාත්මක ආකාරයෙන් වැඩිදියුණු කිරීම පිළිබඳ පිඹුරුපත් සකස් කිරීම, අවශ්‍ය සම්පත් ආදී සියලු කරුණු අතුලත් කළ පිඹුරුපත් සකස් කිරීම මෙහිදී සිදු වෙනවා. ආයතනයේ අරමුණු ස්ථාපනය කිරීම, ඉතාම සපදාය ලෙස ගුණාත්මක ආකාරයෙන් ඉෂ්ට කර ගැනීමට කටයුතු කිරීම මේ සැලසුම් කිරීමේ ප්‍රධාන අංගයක් බවට පත් වෙලා තිබෙනවා. මේ පිළිබඳව සැලසුම් කිරීමේදී බොහොම වැදගත් කරුණු ලේඛනගත කිරීම සිද්ධ වෙනවා. කළමනාකරුවන්
තමන්ගේ අංශේ පිළිබඳව සැලසුම් සකස් කිරීමේදී අනිකුත් අංශවල සහාය සහ ඒ වගේම ඔයගොල්ලන්ගේ අනුමැතියත් ලබා ගැතුව පමණක් නෙවෙයි අධ්‍යක්ෂක මණ්ඩලයේද අනුමැතිය ලබා ගත යුතු වෙනවා. සැලසුම් කිරීම ප්‍රධාන වශයෙන් ප්‍රවේශ කීපයකට බෙදන්න පුළුවන්. උපාය මාර්ගික සැලසුම් කිරීම, ස්ට්‍රැටජික් ප්ලෑනින්, උපාය ශීලී කළමනාකරණය, ටැක්ටිකල් ප්ලෑනින්, මෙහෙයුම් සැලසුම් කරණය, ඔපරේෂන් ප්ලෑනින් ලෙස අපිට මේවා හඳුන්වන්න පුළුවන්. සැලසුම් කිරීමේදී කමනාකරුවන් තමන්ගේ සැලසුම් වලට බලපෑම් ඇති කිරීමට හැකිවන්නා වූ ආයතනයේ අභ්‍යන්තර සාධක මෙන්ම බාහිර සාධක පිළිබඳව ගැඹුරින් සොයා බලනවා. රටෙහි තියෙන ආර්ථික වර්ධනය, තමන්ගේ සේවාව හෝ භාණ්ඩ ලබා ගන්නා වූ පාරිභෝගිකය පිළිබඳව, තමන්ගේ තරගකරුවන් කියන්නේ තමන්ගේ සේවාවට සමාන සේවාවන් සපයන හෝ නිෂ්පාදන සපයන තරගකරුවන් පිළිබඳව සොයා බැලීම මේ අතර වෙනවා. අරමුණු නඟා කිරීමට අවශ්‍ය වන තාත්වික වන්නා වූ කාලවකවාන ආයතනයේ මූලිම ශක්තිය, මානව සම්පත හා අනිකුත් ද්‍රව්‍යමය හෝ භෞතික සම්පත් මේ අතර වෙනවා. අපි ස්ට්‍රැටජික් ප්ලෑනින් උපාය මාර්ගික සැලසුම් කරන එක ගැන සාකච්ඡා කරොත් එහෙම මේ සැලසුම් කිරීම සිදු කර ලබන්නේ ආයතනයේ ඉහළම ක්‍රමනාකරණය විසින්, කියන්නේ ටොප් මැනේජ්මන්ට් එක. මෙහිදී ඒ ටොප් මැනේජ්මන්ට් එක ඉහළ ක්‍රමනාකරණය විසින් මුළු ආයතනයේම සමස්තයක් ලෙසගෙන අරමුණු සකස් කිරීම, ඉලක්ක සකස් කිරීම සිදු කරනු ලබනවා. මේදී සැලකිලි ගොනු ලබනවා ආයතනයේ පවතින ශක්තීන් මොනවාද? ස්ට්‍රෙන්ත්. ආයතනයේ පවතින දුර්වලතා මොනවාද? වීක්නසස්. ආයතනයේ පවතින අවස්ථා මොනවාද? ඔපොචුනිටීස්. ඒ වගේම ආයතනයේ පවතින තර්ජන මොනවාද? ත්‍රෙට්ස් කියලා හඳුනා ගන්න ලබනවා. මේ සඳහා විසඳුම් සොයා ගැනීම සම්මන්ත්‍රණ ආකාරයේ මේ ලදන් එකතු වෙලා කරනු ලබනවා. ආයතනයේ ශක්තියන් කියලා අපි හිතුවොත් එහෙම අපි දැන් හිතමු යම්කිසි ආයතන නිෂ්පාදනය හා සම්බන්ධ කටයුතු වලට උපකාරී වන්නා වූ විෂයන් පිළිබඳව විදේශගත පුහුණුව ලැබුණු නිලධාරීන් ඉන්නවා. ඒ වගේම ප්‍රායෝගිකව වසර ගණනාවක් අත්දැකීම් තියෙන නිලධාරීන් ඉන්නවා. මේ ආයතනයේ ශක්තිය. ඒ වගේම ආයතනයේ දුර්වලතා කියලා අපිට හඳුන්වන්න පුළුවන්. බොහොම වෙලාවට ආයතනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගැනීමට සුදුසු ස්ථානයක නෙමෙයි ආයතනය පවත්වලා තියෙන්නේ. ඒ වගේම එම අමුද්‍රව්‍ය ලබා ගැනීමට ඉතා වෙහෙසකාරී ක්‍රියාවලියක් කරන්න තියෙනවා. ඒ වගේම සමහර විෂයන් සම්බන්ධව දැනුම් සම්භාරයක් සහිත පුද්ගලයන්ගේ අඩුපාඩුවක් තිබෙනවා. ඒව එම සම්බන්ධ දැනුම තිබෙන නිලධාරීන් දැන් ආයතනය හැරගොස් තිබෙනවා. මේවා ආයතනයේ පවතිනා වූ වීක්නසස් දුර්වලතා ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ආයතනයේ තියෙන අවස්ථා වශයෙන් අපිට හිතන්න පුළුවන්. දැන් අපි හිතමු යම්කිසි සේවාවන් හෝ නිෂ්පාදන ප්‍රතිබන්ධව අන්තර්ජාතික හෝ දේශීය වශයෙන් යම්කිසි ප්‍රදර්ශන පවත්වනවා. මේ ප්‍රදර්ශන වලට සහභාගී වීම තමන්ගේ ප්‍රවර්ධන කටයුතු සඳහා ඒ ආයතනයේ තියෙන අවස්ථාවන්, මේ වගේ විවිධාකාර අවස්ථාවන් හඳුනාගෙන ඒ හා සම්බන්ධ වීම ආයතන විසින් කළ යුතු වෙනවා. ඒ වගේම ආයතනයේ තියෙන තර්ජන කියලා කිව්වේ ආයතනයේ සපයන ලැබෙන සේවාවට හා සමානවන්නා වූ සේවාවන් සපයන, ඒ වගේම ආයතනයේ නිෂ්පාදන කටයුතු වලට සම්බන්ධව සමාන නිෂ්පාදන කටයුතු කරන ආයතන පිළිබඳව ඒ නිෂ්පාදන හා සේවාවන් වල මිල ගණන්, ඒ වගේම ඒවැ ගුණාත්මක තත්ත්ව පිළිබඳව තමන්ගේ ආයතනයේ තියෙන වූ තරගකාරීත්වය තමයි මේ තරජන වශයෙන් හඳුන්වනු ලබන්නේ. මෙම ආයතනයේ තියෙන ශක්තීන්, ආයතනයේ තිබෙන දුර්වලතා, ආයතනයේ තිබෙන ඇතුළත තිබෙන අවස්ථා, ඒ වගේම තර්ජන වල ඉංග්‍රීසි වචන වල මුල් අකුරුගෙන SWOT strength weaknesses opportunity threats කියලා මේ මුල් අකුරු ගෙන වචනයක් හදලා තිනවා SWOT කියලා. නිසා මෙම සැලසුම් කිරීමේදී මේ පවත්වන සම්මන්ත්‍රණය අපි හඳුන්වනවා SWOT analysis කියලා. strategic planning උපාය මාර්ගික සැලසුම් කිරීමය අවුරුදු 3ක් හෝ ඊට වැඩි කාලයක් සම්බන්ධව සිදු කරන අතර ටැක්ටිකල් ප්ලෑනින්, කියන්නේ උපාශීලී කළමනාකරණය අවුරුද්දක් හෝ ඊට අඩු කාලයක් සඳහා
ඉෂ්ටකර ගත යුතු අභිමතාර්ථ සහ අරමුණු ළඟා කර ගන්නා ආකාරය පිළිබඳව ඇති කරගනු ලබනවා. මෙයින් අදහස් වෙනවා ටැක්ටිකල් ප්ලෑනින් නැත්නම් උපායචලික කළමනාකරණය සිදු කරනු ලබන්නේ මධ්‍යම මට්ටමේ කළමනාකරුවන් විසින්. තම තමන්ගේ අංශවල තිබෙනා වූ සම්පත් අවස්ථා මේ සියලු දේවල් ප්‍රයෝජනයට ගෙන කොහොමද තමන් අවුරුදු අඩු කාලයක දී ළඟා කරගත යුතු අරමුණු ඉලක්ක ස්ථාපනය කරගන්නේ නිසා ඒව ලබා ගත යුතු ආකාරය පිළිබඳව තමයි මේ ටැක්ටිකල් ප්ලෑනින් නැත්නම් උපාශිලි කළමනාකරණයදී සිදු කරනු ලබන්නේ. යම් දෙපාර්තමේන්තුවක පවතිනා වූ පහසුකම් සිදු කරනු ලබන සේවාව හෝ නිෂ්පාදනයේ ස්වභාවය ආයතනයේ අයවැය වගේන් තමන්ගේ අංශයට වෙන්කර තිබෙනා වූ මූල්‍යමය තත්ත්වය අල්විකරණ ක්‍රියාවලිය තමන්ගේ අය අංශයේ ඉන්නා පුද්ගලින් පිළිබඳව තියෙනා වූ මානව සම්පත් ශක්තිය මේ පිළිබඳව කරුණු සැලකිලිටගෙන තමයි මේ සැරසුම් ඇති කරනු ලබන්නේ. මෙහෙයුම් සැරසුම් කරනෙහිදී සිදු කරනු ලබන්නේ උපාය මාර්ග සැලසුම් හා ඉලක්ක ලබා ගැනීම සඳහා වෙන ක්‍රියාවලිය. මෙහෙයුම් සැලසුම් කරනෙහිදී උපාය මාර්ගික සැලසුම් කරනේ කළ යුතු කාර්යයන් ඒවැ කාලවකවානු උපාය මාර්ග ඉලක්ක සමග ප්‍රායෝගිකව යදිත ආකාරය ස්ථාපනය කරගනු ලබනවා. සැලසුම් කිරීමට පසු අපි සාකච්ඡා කරන්නේ ඕගනයිසින් පිළිබඳව. ඕගනයිසින් ඕඩිනේටින් ඇක්ටිවිටීස් ඇන්ඩ් රිසෝසස් සංවිධානය කිරීම ක්‍රියාකාරකම් සහ සම්පත් සම්බන්ධීකරණය කිරීම. මෙහිදී ප්‍රධානව කරන්නේ ස්ථාපනය කරගත්ත අපේ සැලසුම් යථාර්ථයක් බවට පත් කර ගැනීම සඳහා මානව සම්පත් සංවිධානය කිරීම, ඒ වගේම අවශ්‍ය භෞතික සම්පත් සොයා ගැනීම සහ අවශ්‍ය පුද්ගලට ලබා දීම, ඒ වගේම අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා එක් එක් කාර්ය පිළිබඳව වෙන් කළ යුතු කාලවකවානුවන් තීරණය කිරීම මේ පිළිබඳව තමයි මේ ඕගනයිසින් වලදී නැත්තම් සංවිධානය කිරීමේදී විශේෂම සිද්ධ වෙන්නේ. මෙහිදී ඉතාම වැදගත් කාරණයක් සිද්ධ වෙන්නේ මේ ක්‍රියාකාරකම් විවිධ පුද්ගලයන් අතර බෙදාවෙන් කරලා තියෙද්දී එක එක පුද්ගලයෝ තම තමන්ට රිසිසේ තමන්ට අවශ්‍ය ආකාරයෙන් මේ කටයුතු කිරීම නිසා අවශ්‍ය අරමුණු ඉෂ්ට කර ගැනීමට නොහැකි වෙන්න පුළුවන්. මේ නිසා එක එක පුද්ගලයන්ට පැවරු කාර්යයන් ඉෂ්ට කිරීමේදී ඒ කාර්යයන් පිළිබඳව සම්බන්ධීකරණය ඉතාම වැදගත් වෙනවා. මේ නිසා ආයතන සුපරීක්ෂකවරයාට නැත්නම් කළමනාකරුවාට ඔහු ඒ බාර කටයුතු පුද්ගලයාට ඉතාම වැදගත් ලෙස සිද්ධ කළ යුතු කාර්යයක් වන්නේ මේ පුද්ගලයන් සිදු කරන කාර්ය පිළිබඳව මනාලස සංවිධානය කිරීම. ඒ වගේම මේ පුද්ගලයන්ට අවශ්‍ය සම්පත් නිසියාකාරය බෙදා වෙන් කර ලබා දීම, ඒ වගේම අවශ්‍ය ප්‍රමිති පිළිබඳව නිසියාකාර දැනුම ලබා දීම අවශ්‍ය වෙනවා. මෙහිදී ඒ සේවකයන්ට යම්කිසි පුහුණුවක් අවශ්‍ය නම් ක්‍රියාකාරකම් පබරා ඔවුන්ට ගින් වැඩ ගැනීමට පෙර පුහුණු කිරීම අවශ්‍ය වෙනවා. පුහුණු කිරීම පිළිබඳව අපි දීර්ඝ වශයෙන් මේක කලින් සාකච්ඡා කළා තිබෙනවා. ආයතනයේ අරමුණු ඉෂ්ට කර ගැනීමට කළ යුතු කාර්යයන් අපි එම්පිසි ලයිස්තුගත කිරීමක් කරත්වයන් එකිනෙකට සම්බන්ධව නැකම් තියෙන එහෙම නැත්නම් ආබිටරි ගෲපින් ඔෆ් රිලේටඩ් ටාස්ක් මේ එකිනෙකට සම්බන්ධ කළ හැකි කාර්යයන් එකට ගොනු කරගන්න පුළුවන්. මේ ගොනු කරගත්ත කාර්යයන් ලැයිස්තුව අපිට ඩියුටියක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. මේ තනතුරු නාම ඇතිවීම මේ අනුව සිද්ධ වෙනවා. එක් එක් කාර්යයන්ට සම්බන්ධ එකට ගොනු කරගන්න පුළුවන් කාර්යයන් එකට එක්කව කරලා එකට තනතුරු නාමයක් ඇති කරලා ඒ තනතුරු නාමය යම්සි ඊට ගැළපෙන්නා පුද්ගලයින්ට පැවරීම තමයි සිදු කරන්නේ. මෙහිදී තනතුරු නාම ඇති කිරීම සහ එක එක පුද්ගලයින්ට ඒ තනතුරු නාම ප්‍රදානය කිරීම මෙහිදී සිද්ධ වෙනවා. මෙහිදී එක් එක් පුද්ගලයින්ට පැවරෙන කාර්යභාරයන් නිශ්චිත තීරණය කරන අතර අර්ථනාකථනය වෙනවා. එක එක පුද්ගලයන් කළ යුතු කාර්යභාරයන් කළ යුතු ප්‍රමිතීන් ඊට අවශ්‍ය සම්පත් ඊට ගත යුතු කාලවකවාන පිළිබඳව නිශ්චිත තීරණ ගැනීමට පුළුවන් වෙනවා. සෝහන පෙරසක පුහුණු කිරීමේ කටයුතු අවශ්‍ය වුණොත් එම කාර්ය පිළිබඳ ලයිස්තුව පරීක්ෂාවෙන් බැලීමෙන් එම කාර්යයන් අවශ්‍ය ප්‍රමිති දිෂ්ට කිරීම සම්බන්ධව පුහුණු කළ යුතු කාලවකවාන පිළිබඳවද ආයතනයේ කටයුතු ආරම්භ කිරීමට පෙර කළ යුතු ආකාරය පිළිබඳ අදහසක් කරගන්නට පුළුවන්.